බ්‍රැන්ඩික් ආයතනය විසින් ලබා දුන් ගොඩනැගිල්ලක සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදි කිරීමට පසුගිය දා යුදමුදාව පියවරගෙන තිබුණා. එකවර රෝගීන් 1200කට ප්‍රතිකාර ලබා දී හැකි වාට්ටු තුනකින් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සමන්විත වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පසුරුවේ සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරීක්ෂණය කළා. මෙවසවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුදමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් සංජීව මුනිසිංහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන යන මහතුරුන් එක්ව සිටියා. දින 10ක් වෙනි කෙටි කාලයක් තුළ ඉදිකළ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ ආබාධිත රණවිරුවන් විසින් ඇඳ ඇතිරිලි කට්ටල 2000ක් ද මසානීම කර දී තිබෙනවා. ප්‍රායෝගිකව නිවෙස්වල ප්‍රතිකාර ලබා දිය නොහැකි ඒත් බරපතල රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන්ට මෙහිදී ප්‍රතිකාර කිරීමට නියමිතයි. එමගින් රෝහල්වල ඇති විය හැකි තදබදය වළක්වා ගැනීමට හා අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයටද වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සලසා දීම මෙමගින් අපේක්ෂා කරනවා. මෙහි ප්‍රතිකාර කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශය සහ යුදමුදා වෛද්‍ය බලකාය එක්ව සිදු කරනු ලබන අතර බෝ නොවන රෝගවලට දීර්ඝකාලීන ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන්ට අවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය සේවා සැපයීමද මෙහි විශේෂත්වයක් වනවා.